अगोर මලසිරුරු ආහාරයට ගනිමින් ජීවත් වන මෙවැනි අද්භූත ජන කොට්ටාශයක් ගැන ඔබ මීට කලින් අහලා තියෙනවද? ඉන්දියාවේ ගංගා නම් නදී ආශ්‍රිතව සහ වාරණාසි නගරය ආසන්නව ඔවුන් අදටත් ජීවත් වෙනවා. ඒ වගේම නේපාලයේ ගංගා නම් නදී ආශ්‍රිතව පිහිටි ආදාහනාගාර අසලත් මොවුන් ජීවත් වෙනවා දකින්න පුළුවන්. ඇඟ පුරා මිනිඅලු තවරාගෙන මිනිස් ඇටකටු වලින් නිර්මාණය කළ මාළ වළලු ආදී පැඳගෙන කොණ්ඩා රැවුල් වවාගත් මේ ජනයා හීන කුල ජන කොටසක් ලෙසයි හඳුන්වන්නේ. ඉන්දියානු සමාජය තුළ ඔවුන්ට කිසිදු පිළිගැනීමක් ලැබිලා නැහැ. ඔවුන්ව සමාජයෙන් නිරපා දමා ඇති බව පැවසුවොත් එය නිවැරදි. ඔවුන්ගේ ඇදහිලිකම හුදෙක් පරලොව සුවය පතා වන බවයි ඔවුන් විශ්වාස කරන්නේ. සොහොන් බිම්වල සහ මලසිරුරු බැහැර කරන ස්ථානවල ඔවුන්ගේ දෙවියන් වැඩ සිටින බව ඔවුන් පවසනවා. ගංගා නදියට බැහැර කරන මලසිරුරු මොවුන් ගඟෙන් ඉවතටගෙන එම සිරුරවල කොටස් ඉවත් කර ගැනීම සිදු කරනවා. ඒ වගේම මිනිස් හිස් කබල් ජලය පානය කිරීම සඳහා යොදා ගන්නවා. මිනිස් දත් ඇඟිලි ආදී කොටස් වලින් මාල සාදාගෙන සිටිනවා. මොවුන්ගේ කල් ක්‍රියාව ඉතාමත් ගුප්ත බවයි ගවේෂකයින් පවසන්නේ. ඔවුන් සතුව විවිධ විෂ වර්ග සහ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදී තියෙන බව ඉන්දියානු ජනයා විශ්වාස කරනවා. ඒ වගේම මේ අගෝරිවරුන්ට යම් පුද්ගලයින්ට සාප කරන්නට හැකියාවක් තිබෙන බවත් ඉන්දියානු ජනයා විශ්වාස කරනවා. මත්ද්‍රව්‍ය භාවිත කිරීම නිසා ඔවුන් නිතරම මත්තූ ස්වරූපයක් ගන්නවා. සැබෑ අගෝරිවරුන් වගේම ඔවුන් ලෙස වෙස්සලාගත් හිඟන්නන් වාරාණාසිවල සිටිනවා. වරක් පෝලන්ත ජාතික ඡායාරූප ශිල්පියෙක් මොවුන්ව ද සන් සංග්‍රහව වෙනුවෙන් ගවේෂණය කළා. ඔහුගේ වාර්තාවේ මෙසේ සඳහන් වෙනවා. අගෝරිවරුන් මිනි ඔලු වතුර බීමට භාවිතා කරනවා. මියගිය මිනි කුණුවල මස් අනුභව කරනවා. සතුන් පණ පිටින් ආහාරයට ගන්නවා. ඔවුන් පුදුමාකාර ජන කොටසක්. බොහෝ දෙනා බිය වී සමාජයේ නිරපා දෙමු මලවුන් අතර ජීවත් වන මේ ජන කොට්ටාශය ඉතාමත් ආන්තික ජීවිතයක් තමයි ගත කරන්නේ. මනුෂ්‍ය ලෝකයේ තුල මේ ආකාරයේ මිනිසුන් සිටින බව දැන ගැනීම ඉතාමත් වැදගත්. අප ජීවත් වන මේ ලෝකේ අපි නොදන්නා දේවල් කොයිතරම් නම් තියෙනවද? මෙවැනි තොරතුරු දැනගන්න අපේ YouTube channel එක subscribe කරන්න.